Sadu, sadu, sadu. Namaskar veva budurvanat samada buduhimi saranayami. Namaskar veva damruvanat samada sadham saranayami. Namaskar veva sangruvanat samada mahasang saranayami. Namaskar veva tunurvanat samada tisaran saranayami. Sadhu, sadhu, sadhu. අපගේ ගුරුදේව උත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට අපගේ නමස්කාරය වේවා. සාදු, සාදු, සාදු. මහා සංඝරත්නයන් අවසරයි. ශ්‍රද්ධාවන්ත පින්වත්නි, මේ වස්සාන සමයයි ගෙවී යන්නේ. මේ මස්සාන සමයේ මේ සූදානම් වන්නේ ඒ අපසරණ ගිය තථාගත අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ වදාරන්නට යෙදුන උතුම් ශ්‍රී සද්ධර්මයෙන් අමා බිඳක් ශ්‍රවණය කරන්නටයි. අපි ඉතාම වාසනාවන්ත පිරිසක්. අපි දැන් මනුස්ස ජීවිතයක් ලැබල තියෙන්නේ. මනුස්ස ජීවිතයක් ලැබුණු මේ මොහොතේ බුද්ධ ශාසනය අපට ලැබිලා තියෙනවා. සෙන සම්පත්තියක් උදා වෙලා තියෙනවා. මෙන්න මේ ලැබුණු බුද්ධ ශාසනයෙන් මනුස්ස ජීවිතයෙන් සෙන සම්පත්තියෙන් ප්‍රයෝජනයක් අරගන්නයි සූදානම. ඉතින් අද දවසේ අද තියෙන මාතෘකාව වශයෙන් තියෙන්නේ මේ නූපන්නා වූ කුසල් ඉපදවීමටත්, උපන්නා වූ අකුසල් ප්‍රහාණය කිරීමටත් ලැජ්ජාව සහ බය උපකාර වෙන්නේ කෙසේද යන්න පිළිබඳව විමස බැලීමටයි. මේ ලැජ්ජාව බය කියන දෙක අපට හම්බෙන තැන් රාශියක් තියෙනවා. සීක බලවල විස්තර වෙනවා. ශ්‍රද්ධාව, ලැජ්ජාව, බය, වීරිය, ප්‍රඥාව. ඊළඟට විස්තර වෙනවා සප්ත ආර්ය ධනවල. ශ්‍රද්ධාව, සීලය, පවට ලැජ්ජාව, පවට බය, දහම් දෙනුම, දන් දෙන්න තියෙන කැමැත්ත, ප්‍රඥාව. අන්නේ කරුණවල විස්තර වෙන පවට ලැජ්ජාව සහ බය පිළිබඳවයි අද අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ. බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාලා මේ ලැජ්ජාව කියලා කියන්නේ කොමක්ද කියන එක. ඉද භික්කවේ අරිය ශාවකෝ හිරිමා හෝති. මේ බුද්ධ ශාසනයේ ආරි ශ්‍රාවකී ලැජ්ජාවෙන් යුක්තයි. හිරීයති කාය දුච්චරිතේන.
එයා කාය දුස්චරිතේට ලැජ්ජයි. වචී දුස්චරිතේන වචී දුස්චරිතේට ලැජ්ජයි. මනෝ දුස්චරිතේන මනෝ දුස්චරිතේට ලැජ්ජයි. හිරියති පාපකානං අකුසලානං සමාපත්තිය. එයා ලැජ්ජයි පාපී වූ ලාමක අකුසල් දහම් එකතු වෙනවට. එතකොට මේ ලැජ්ජාව කියලා කියන්නේ කෙනෙක් කයින් වැරදි කරන්න තියෙන ලැජ්ජාව. කයින් වැරදි කරනවා සත්තු මරනවා, සොරකම් කරනවා, වැරදි කාමසේ වෙනාදී වැරදි වැඩ කරනවා. ඒ වගේ මත්පැන් මද්‍රව්‍ය පාවිච්චියත් ගන්න පුළුවන්. ඒ කායික දුස්චරිතයට ඉව වැටෙනවා. එතකොට කෙනෙකුට ලැජ්ජාව තියෙනවා නම් මේ කායික දුස්චරිතේ වළක්වනවා. ඊළඟට වචී දුස්චරිතේ බොරු කියනවා නම්, කේලාම් කියනවා, පරුෂ වචන කියනවා, වැඩකට නැති හිස් වචන කියනවා, ඊට කියන වචී දුස්චරිතේ ලැජ්ජාව තියෙන කෙනා මීමී වචී දුස්චරිතින් වළකිනවා. ඊළඟට මනෝ දුස්චරිතේ අනුගේ දෙයට හරි ආසයි, අවිද්‍යාව හේවත් දැඩි ලෝභේ. ඊළඟට ව්‍යාපාදයේ තරහයි. ඊළඟට මිත්‍යා දෘෂ්ටිකි. මේ මනෝ දුස්චරිතේ මේකින් ලැජ්ජාව තියෙන කෙනා වලකින් මහන්සියක් ගන්නවා. ඊළඟට පාපියු ලාමක අකුසල් දහම්, ඉරිසියාව, ක්‍රෝධේ, වෛරේ, එකට එක කිරීම, පලිගැනීම, මීමී අකුසල් තමන්ගේ ජීවිතයට එකතු වෙනවට එයා ලැජ්ජයි. එතකොට ලැජ්ජාව කියලා කියන්නේ එයාට ලැජ්ජාව තියෙන ඕන කාය දුස්චරිතේට, වචී දුස්චරිතේට, මනෝ දුස්චරිතේට, පාපී වූ අකුසල් වලට අකුසල් එකතු වෙනවට එයා ලැජ්ජාවෙන් ඉන්න ඕන. ඊළඟට බය ගැන බුදුරජාණන් වහන්සේ විස්තර කරනවා. ඉද භික්කවි ආරි ශ්‍රාවකෝ මෙහි ආරි ශ්‍රාවකේ ඔත්තප්පි හෝති, බයයි, පවට බයයි. ඔත්තප්පති කාය දුච්චරිතේන වචී දුච්චරිතේන මනෝ දුච්චරිතේන. එයා බයයි කායින් වැරදි වැඩ කරන්න. එයා බයයි වචනින් වැරදි කරන්න. එයා බයයි මනසින් වැරදි කරන්න. එයා බයයි පාපියු ලාමක අකුසල් දහම් එනවට. එතකොට මේ කාය වචී මනෝ දුස්චරිතේටත් පාපියු අකුසල් වලටත් එයා බය තියෙන්න ඕන. එතකොට මෙන්න මේ දෙක, ලැජ්ජාව සහ බය, මේ දෙකට බුදුරජාණන් වහන්සේ උපමාවක් දේශනා කරනවා. ඒ උපමාව තියෙන්නේ මේ නගරූපම සූත්‍රයේ. නගරූපම සූත්‍රයේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ නගරයක් ආරක්ෂා කරන්නට අවශ්‍ය වෙනවා අංග හතක්. අංගේ අංග හතින් දෙවෙනි අංගේ තමයි මෙන්න මේ ලැජ්ජාව. ඒකට උපමාව තියෙන්නේ නගරේ ආරක්ෂාවට නගරේ වටා තියෙන දියාගල වගේ. දැන් අපිට දියාගලක් කියපම නගරේ, අපේ රටේ දියාගලක් බලන්න පුළුවන් තැනක් තියෙනවා. සීගිරි කාශ්‍යප රජකල සීගිරි අදටත් දියාගල තියෙනවා. හතුරෙකුට එකෙල්ලි රාජ්‍යයට ඇතුල් වෙන්න බෑ. ඒක ගැඹුරට කපල මඩ දාලා, කිඹුල්ලු වගේ දාලා, මිනිකන සත්තු දාලා ඉන්නේ. ආංගී වගේ බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාලා මීමී ලැජ්ජාව හරියට
දියාගල වගේ තියාගන්න කිව්වා. ජීවිතේට අකුසල් එකතු වෙන එක වළක්වන්න. ඊ නගරූපම සූත්‍රයේම බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා බයට උපමාව. ඒ නගරේ වටා තියෙනවා අනුපරයාය පත. ඒ දියාගලට උඩින් පාර නගරේ වටාම යන්න පුළුවන් පාරක්. ඒ මේ සතුරු පැමිණෙනවද බලන්න පුළුවන්. ආන් ඒ වගේ ජීවිතේට ආරක්ෂාව සැපේන විදිහට මේ ලැජ්ජා බය දෙක තියාගන්න කිව්වා. මේ ලැජ්ජා බය දෙකට කියන්නේ දේව ධර්මයි කියලා. මේ ලැජ්ජා බය දෙකට කියනවා දේව ධර්මයි කියලා. බුදුරජාණන් වහන්සේ වැඩ සිටපු කාලේ සැවැත් නුවර එක පවුලක් තිබුණා හිටියා. ඒ පවුල බිරිඳ කලකදී නැති වුණා. මිල මුදල් හොදට තිබුණු පවුලක්. ස්වාමියා කල්පනා කළා බිරිඳ නැති වුණු එකේ මං තනියෙන් ඉඳලා හරි නැහැ. මම පැවිදි වෙනවා නම් හොඳයි කියලා. හැදුව හොඳ කුටියක්. විහාර අංග හැදුවා. හදලා ඒකට අවශ්‍ය කරන බඩු මුට්ටු සියල්ල සම්පාදනය කළා. සම්පාදනය කරලා සැවැත් නුවරට ගිහිල්ලා පැවිදි වුණා. ජේතවනාරාමයට ගිහිල්ලා පැවිදි වෙලා අර කුටි වාසය කළා. දෙංගී ස්වාමීන් වහන්සේගේ සේවකයෝ ගිහි කාලේ හිටපු සේවකයෝ උදව් උපස්ථාන කරනවා. දානමාන සපයනවා. උදේට වෙනම සිවුරක් පොරවනවා. දවල්ට වෙනම සිවුරක් පොරවනවා. හවස් කාලට වෙනම සිවුරක් පොරවනවා. දවසක් සේවකයෝ දාලා මේ සිවුරු ඔක්කොම වේලනවා. ස්වාමීන් වහන්සේලා සේනාසන චාරිකාවේ වඩිනකොට දැක්කා සිවුරු ගොඩක් වනලා තියෙනවා. ඇහුවා මේ ස්වාමීන් වහන්සේලා බොහෝ පිරිසක් වැඩ ඉන්නවද කියලා. මේ සිවුරු ගොඩක් තියෙන්නේ. නෑ නෑ මම විතරයි ඉන්නේ. එතකොට මේ වැඩපු ස්වාමීන් වහන්සේලා කිව්වා බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙන භික්ෂුවට තුන් සිවුරෙන් ඉන්න මොකද මේ සිවුරු ගොඩක් අපි යම් බුදුරජාණන් වහන්සේ ගාවට කියලා බලෙන්න එක් කරගෙන ගියා. ගෙහෙල විස්තරය කිව්වා. විස්තරය කිව්වට පස්සේ අර භික්ෂුවගෙන් ඇහුවා මේ කියන එක ඇත්තද? ඔව් ස්වාමීනි කිව්වා. මෙයාට තරහ ගියා. මෙයා ඉඳගෙන හිටියේ. නැගිටලා සිවුරු ගලවලා බිමට දැම්මා. අඳනේ විතරක් මේ විදිහට දින්න කියන්නේ කියලා. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනාකට වදාලා භික්ෂුව ඔබට මේ සිවුවනක් පිරිස ඉදිරියේ මේ සිවුර ගලවන්න තරම් ලැජ්ජ බයක් තිබුණේ නැද්ද? ඔබ පෙර ජීවිතයක යක්ෂයෙක් වෙලා අවුරුදු 12ක් ওই ලැජ්ජ බය දෙක හෙව්වා කිව්වා. එතකොට භික්ෂුවට ලැජ්ජ හිතුණා. ආයි සිවුර පොරව ගත්තා. වාඩි වුණාට පස්සේ අර අනි ස්වාමීන් වහන්සේ ලහන අනේ ස්වාමීනි අපි කැමති ඒ සිද්ධිය අහන්න කියලා. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා හිටිය රජ කෙනෙක්. ඒ රජතුමාට ගේ විසවට බෝසතාණන් වහන්සේ ඉපදුනා මව් කුසේ. ඒ දරුවට දැම්ම මහීස කියලා. ඊට පස්සේ තව මල්ලි කෙනෙක් හම්බුණා. එයාට දැම්ම චන්ද්‍ර කියලා. අනේ මේ බිසව මරණයට පත් වුණා. රජතුමා තව බිසවක් අග බිසව වශයෙන් පත් කළා. ඒ බිසවටත් දරුවෙක් ලැබුණා. ඒ දරුවා ලස්සනයි. නම දැම්ම සූර්ය කියලා. දරුව ලැබිච්චි වෙලාවේ ඒ සතුටට රජතුමා බිසවට කිව්වා මං ඔබට වරයක් දෙනවා ඕන එකක් ඉල්ලන්න. බිසව කල්පනා කරලා කිව්වා මං පස්සේ ඕන වෙලාවක ඉල්ලන්නම්. ඔන්න ළමයි 3 දෙනාම ලොකු වුණා.
ලොකුණාට පස්සේ අර රජ බිසව රජතුමාට කියනවා ලොක පුතාලා ඉද්දින් මගේ පුතාට රජකම අර වරේ දෙන්න. රජතුමා කිව්වා මේ වැඩිමහලු කට්ටිය ඉද්දින් බාල කෙනාට කොහොමද මේක දෙන්නේ? එතකොට බිරිඳ ඇවිටිල කළා, ඔබ පොරොන්දුව දුන්නා නම් පොරොන්දු ඒ විදිහට ඉෂ්ට කරන්න. හා කිව්වා. ලොකු පුතාලා දෙන්න කැඳෙව්වා. රජතුමාට සැකයක් ඇති වුණා, බැරි වෙලාවත් මේ බිරිඳ මේ දරුව දෙන්නට මොනව හරි කරාවිද කියලා. කැඳවලා කිව්වා, පුතේ මම මේ ඔබලගේ මල්ලි උපන් දවසේ වරයක් දුන්නා, දැන් ඒ වරේ ඉල්ලනවා, රජකම දෙන්න වෙනවා. මම ඒකට කැමති නෑ. ඒ නිසා ඔය දෙන්න කැලේට යන්න, මම මැරුණාන් පස්සේ ඇවිල්ලා රජකම ගන්න. හොඳයි කිව්වා. බඩමුට්ටු ටිකක් ගත්තා. මහීෂ කුමාරයයි චන්ද්‍ර කුමාරයයි දැන් මාලිගාවෙන් පිටත් වෙලා යනවා. සූර්ය කුමාරයා සෙල්ලම් කරගෙන හිටියේ. අයියල කොහෙද යන්නේ කියලා ඇහුවා. අපි මේ කැලේ යනවා කිව්වා. මාත් එනවා කියලා එයත් ගියා. ඔන්න හුගා කැලේට ගියා. ටිකක් මහන්සි. ගහක් මුල මාඩි වෙලා ඈත තියෙනවා විලක්. පොඩි මල්ලිට කිව්වා, මල්ලි ගිහිල්ලා ඔබ වතුර ටිකක් බීලා නෙළුම් කොලේකට අපිට වතුර අරන් එන්න. ගියා. වට බැලුවේ නැ, මුකුත් වටපිට බැලුවේ නැ, කෙලිම පොකුණට බැස්සා. පොකුණට බහිනකොට පොකුණේ මතුන රාසීක් අල්ලගත්තා. ඇහැව්වා, ඔබ දේව ධර්ම දන්නවද? දන්නවා කිව්වා. මොනවද? හිරුයි සඳුයි කිව්වා. නෑ, ඔබ දේව ධර්ම දන්නේ නැහැ කියලා හැංගුවා. ටික පරක්කුයි කිව්වා. අනිත් මල්ලිට, චන්ද ඔයා ඔබ ගිහිල්ලා බලන්න. එයත් ගියා වටපිට බලන්නේ නැතුව බැස්සා. එයත් අල්ලගත්තා. ඇහැව්ව, මේ දේව ධර්ම දන්නවද? දන්නවා කිව්වා. මොනවද කියලා? සතර දිශා කිව්වා. එයත් අල්ලලා හැංගුවා. දැන් සැකයක් පහළ වුණා මහීෂ කුමාරයාට. ගියා පරක්කුයි. එයා එකපාරව විලට බැස්සේ නෑ. වටපිට බැලුවා. විලට බහින අඩි තියෙනවා. නැගපු අඩි නෑ. වටේ කැරකිලා එනකොට රාක්ෂයාව ඇවිල්ලා ඇහුවා, මේ ඔබ වතුර බොන්නේ නැද්ද? වතුර බොනවා කිව්වා. එතකොට කිව්වා, මේක වතුර බොන්න පුළුවන් දේව ධර්ම දන්න කෙනෙකුට. ඔබ දේව ධර්ම දන්නවද කියලා. ඔව්, මං දේව ධර්ම දන්නවා කිව්වා. එහෙනම් මට එහෙම කියන්න බෑ කිව්වා. මාව නාවන්න ඕන, ආසනයක් පනවන්න ඕන. මාව නාවලා ආසනේ පනවලා ඒක වාඩි කරපුවාම මම කියන්නම් දේව ධර්ම කිව්වා. එහෙම කළා. ඇහුව, මොනවද දේව ධර්මී? කිව්වා, පව් කරන්න තියෙන ලැජ්ජාවයි පව් කරන්න තියෙන බයයි. මේ යකා මේ පද දෙක අහන්ඩ අවුරුදු 12ක් විලේ හිටියා. හරි සතුටු වුණා. සතුටු වෙලා කිව්වා, ඔබ දේව ධර්ම මගේ ඉගෙන ගත්තා. ඔබට දෙන වරයක් මල්ලිලා දෙන්නෙක් ඉන්නවා, දෙන්නගෙන් එක්කෙනෙක් නිදහස් කරනවා කිව්වා. කවුද උන කිව්වා? කිව්වා, මට දෙන්න පොඩි මල්ලි. යකා හිනා වෙලා කියනවා, ඔබ දේව ධර්මයේ කිව්වට ඔබ දේව ධර්මයේ පිළිපදින්නේ නැහැ කිව්වා. ඇහුව, මොකද? වැඩිහිටියයි ඉතින් පොඩි කෙනා ඉල්ලන්නේ ඇයි කිව්වා. අපි කැලේ ආවි මේ මල්ලි නිසා. බැරි වෙලාවත් අපි රාජ්‍යයට ගිහිල්ලා කිව්වොත් මල්ලි මේ කැලේදී යක්ෂයෙක් බිලිගත්තා කියලා කිසි කෙනෙක් විශ්වාස කරන්නේ නැහැ කිව්වා. ආ, ඔබ දේව ධර්මයේ පිළිපදින කෙනෙක් කිව්වා. මල්ලිලා දෙන්නම දෙන්නම් කිව්වා. මල්ලිලා දෙන්නම දුන්නා. යක්ෂයා සීල පිහිටුවා. පිහිටවල ඒ වල විල ආශ්‍රේම වාසය කළා. රජතුමා මරණට පස්සේ රාජ්‍යයට ගිහිල්ලා රාජ්‍ය කළා. එතකොට ඊ දේව ධර්මයේ, එතකොට මේ දෙකටම තවත් වචනයක් කියනවා. මේ දෙකට කියනවා කළු ධර්මයේ. කළු ධර්මයේ කියලා කියන්නේ
පව් කරන්න ලැජ්ජාව නැත්තම් පව් කරන්න බය නැත්තම් ඒකට කියන කළු ධර්මේ ඊළඟට මේ දෙකටම කියන සුදු ධර්මේ කියලා සුදු ධර්මේ කියලා කියන්නේ මේ පව් කරන්න ලැජ්ජාව තියෙනවා නම් පව් නොකර පව් කරන්නේ නැහැ යා ලැජ්ජයි ඒ වගේම පව් නොකර ඉන්න බය තියෙනවා නම් ඒවට කියන සුදු ධර්ම. එතකොට මේ වචන මේ දෙකට පාවිච්චි කරන වචන එකක් දේව ධර්මයි. අනිත් එක කළු ධර්ම. ඊළඟට සුදු ධර්ම. තාම මේකට භාවිතා කරනවා වචනයක් මේකට කියනවා ලෝකපාලක ධර්ම. ලෝකපාලක ධර්ම කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන චර්ය සූත්‍රයේදී මහණනි මේ ලෝකී පාලනය කරන කුසල් දහම් දෙකක් තියෙනවා. ඒ කියන්නේ මේ ලෝකී පාලනය කරන්නේ මේ කුසල් දහම් දෙකෙන්. ඒ තමයි ලැජ්ජාවත් බයත්. මේ කුසල් දහම් දෙකෙන් තමයි ලෝකී පාලනය කරන්නේ. මේ කුසල් දහම් දෙක නැත්තම් මේ ලෝකේ අම්මා කියලා කෙනෙක් පුංචි අම්මා කියලා කෙනෙක් නැන්ද කියලා කෙනෙක් ගුරුවරයාගේ භාර්යාව කියලා කෙනෙක් ගරුකල යුතු අන්‍ය භාර්යාවන් කියලා පැනවෙන්නේ නැහැ කියනවා අම්මා පුංචි අම්මා නැන්ද ගුරුවරයාගේ බිරිඳ අන් ගරුකල යුතු බිරිඳවරු කියලා පැනවෙන්නේ නැහැ කියනවා එහෙම උනේ නැත්තම් මේ ලෝකයේ එළු බැටළුව වගේ කුකුල් ඌර වගේ බල්ලු හිවල්ලු වගේ මිශ්‍ර වෙලා ගෞරව කිරීමේ සම්මුතිය බිඳ ගන්නවා. එතකොට මෙහෙනම් මේ අම්මා පුංචි අම්මා නැන්ද ආදී මේවා පැනවෙන්නේ මොකෙන්ද? මේ ලැජ්ජා බය දෙකින්. මේదిక නැත්තම් හරියට බල්ලු බලල්ලු වගේ කිසිම කුලසිරිතක් නැහැ කියනවා ඔක්කොම මිශ්‍ර වෙනවා කියනවා. මෙන්න මේ ධර්ම දෙක තියෙන නිසායි මේ කුසල් ධර්ම දෙක විසින් තමයි ලෝකේ පාලනය කරන්නේ. ආන් එතකොටයි අම්මා කියලා පුංචි අම්මා කියලා නැන්ද කියලා ගුරුවරයාගේ බිරිඳ කියලා ගරුකල යුතු අන් භාර්යාවන් කියලා පැනවෙන්නේ. එහෙනම් අද සමාජයේ රැඳිලා රැකිලා තියෙන මොකෙන්ද? මේ ලෝකපාලක ධර්ම දෙකේ. මේ ලෝකපාලක ධර්ම දෙකෙන් තමයි මේ තියෙන්නේ. ආන්ගේ ලෝකපාලක දෙක ධර්ම දෙක තමයි මෙන්න මේ පව් කරන්න තියෙන ලැජ්ජාවත් බයත්. බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාලා මේ ලැජ්ජා බය දෙක තියෙනවා නම් ඊතා එයාගේ ජීවිතේට අකුසල් එන්නේ නැහැ. එයාගේ ජීවිතේට ඊතා අකුසල් එන්නේ නැහැ. එහෙත් මහණනි යම් විටකදී මේ ලැජ්ජාව අතුරුදහන් වන්නේද? එවිට අකුසල් දහම්හි පැමිණීමක් එකතු වීමක් සිදු වෙයි. එතකොට ඔන්න ටික කලක් තියෙනවා ලැජ්ජාව. ලැජ්ජාව තිබිලා අතුරුදහන් වෙනවා. අතුරුදහන් වෙනවා කියන්නේ අපිට හොයාගන්න බැරි වෙනවා. දැන් අපි කියනවා යුද්ධෙදී පිරිස් අතුරුදහන් කියලා. හම්බ වෙනවද? හම්බ වෙන්නේ නැහැ. අපි ගම් වතුරකදී කියන අතුරුදහන් කියලා. මිනිහක්වත් හම්බ වෙනවද? මිනිහක්වත් හම්බ වෙන්නේ නැහැ. ආන්ී වගේ මේ ලැජ්ජාව තිබිලා කලකදී ලැජ්ජාව අතුරුදහන් වෙනවා කියනවා. අතුරුදහන් වුණාම එයාගේ ජීවිතේට අකුසල් එකතු වෙනවා. එහෙනම් ඔන්න වරදිනනම් වරදින්නේ ඔන්න උතනි. බය තියෙන තා එයාගේ ජීවිතේට අකුසල් එකතු වෙන්නේ නැහැ. යම් වෙලාවක පාපේට බය නැද්ද? ආන් ඒ වෙලාවේ එයාගේ ජීවිතේට අකුසල් එකතු වෙනවා.
මේක තමයි ජීවිත ඉස්සරහට ගෙනියන්නේ. දැන් අපි වචී දුස්චරිතේ ගමු. ඔන්න යා වචී සුචරිතේ. ඔන්න බොරු කියන්නේ. කේලම් කියන්නේ. පරස වචන කියන්නේ. හිස් වචන කියන්නේ. ඒ රැඳිලා තියෙන්නේ ලැජ්ජා බය දෙක තියෙනකම්. යම් වෙලාවක ලැජ්ජා බය දෙක අතුරුදහන් වෙච්චාම එයා ඔන්න බොරු කියනවා. එයා ඔන්න කේලම් කියනවා. එයා ඔන්න පරස වචන කියනවා. එයා ඔන්න හිස් වචන කියනවා. එතකොට ලැජ්ජාව තියෙන තාක් බය තියෙන තාක් එයාගේ ජීවිතේ ආරක්ෂා වෙනවා. මේ ලැජ්ජා බය දෙක තමගේ ජීවිතේට සිදු කරන්නේ මෙන්න මේක. ලැජ්ජා බය දෙක තියෙන කෙනා අකුසලං පජහති අකුසල් බැහැර කරනවා. කුසලං භාවීති කුසල් වඩනවා. තොල් ලැජ්ජා බය දෙක තියෙන කෙනා මොකද කරන්නේ? අකුසල් ප්‍රහාණය කරනවා, අතහරිනවා. කුසලං භාවීති කුසල් වඩනවා. සාවජ්ජං පජහති වැරදිදී දුරු කරනවා. අනවජ්ජං භාවීති නිවැරදිදී දියුරු කරනවා. සුද්ධං අත්තානං පරිහරති පිරිසිදු ජීවිතයක් ගත කරනවා. ඔන්න මේ ලැජ්ජා බය දෙකෙන් වෙන්නේ එයාගේ අකුසලය දුරු කරනවා. කුසලය වඩනවා. වැරදි දුරු කරනවා. නිවැරදිදී දියුණු කරනවා. පිරිසිදු ජීවිතයක් ගත කරනවා. කොහොමද පිරිසිදු ජීවිතයක් ගත කරන්නේ? එයාගේ කය පිරිසිදු වෙනවා. කය පිරිසිදු වෙනවා කියලා කියන්නේ සත්තු මරන්නේ නැහැ. හොරකම් කරන්නේ නැහැ. වැරදි වැඩ ඒ වගේ දේවල් වලට යොමු වෙන්නේ නැහැ. දැන් ඔය ලංකාවේ හොඳ සිද්ධියක් තියෙනවා. ඒක ගොවි මහත්තයෙක් හිටියා. ඒ ගොවි මහත්තයාට හිටියා හරබ්බානක්. කුඹරේ බැඳලා හිටියා. අරබ්බාන දවසක් කැලේ ගිහිල්ලා. කැලේ ගියා. මෙයා හොයන්න ගියා. හොයනවා 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 හම්බුන්නේ නැහැ. මහන්සියෙන් හොය හොයා යනකොට මෙයා එක තැනක නැවතිලා වටපිට බලනකොට ලොකු පිඹුරෙක් මෙයාව වෙලා ගත්තා. අර ගොවිය ඇද වැටුණා. හැබැයි මෙයාගේ වෙලාවට පිඹුරා වෙලුම දානකොට වෙලුම වැටිලා තිබුණේ අත ඇතෑරිලා. අතේ තිබුණා ආරස්සාවට ගෙනියන අර කැත්ත, අත් කැත්ත. පිඹුරා එකපාර ගිලින්නේ නැහැ. පිඹුරා මොකද? පිඹුරා අර මිනිස්සයා පොඩි කරලා, ඇටකඩු පොඩි කරලයි මේ ගිලින්නේ. ඔන්න වෙලුම තද කරනවා. සාධ කරනකොට දැන් කැත්ත තියෙන අතයි නිදහස් වෙලා තියෙන කැත්ත උඩට ඉස්සුවා. මේක මරන්න. එතකොට මතක් වුණා, අප්පා මං සිල්වන්ත කෙනෙක්. මං කොහොමද මේ ලැජ්ජ බය දෙක තියාගෙන සති ඝාතනී කරන්නේ? අත පහල දැම්මා. දෙවනි පාර පිඹුර තවත් තද කරනවා. අත නිකම්ම ඉස්සුනේ. මේ සතා මරන්න නැත්තම් ආයෙත් මතක් වුණා, මම කොහොමද සිල්පදයක් කඩන්නේ? මම තෙරුවන් සරණ ගියපු කෙනෙක්නි. තුන්වෙනි පාර හොද්දටම වෙලුම තද කළා. තද කරනකොට ආයෙත් අත ඉස්සුණා. එතකොට මෙයාගේ හිතට ආවා, මට මේ සතා මරන්න ඕන කියලා මේ ලාමක සිතුවිල්ල එන්නේ මේ කැත්ත නිසා කියලා. කැත්ත විසික්කා. ඔන්න අකුසල අර ලැජ්ජා බය දෙක අතුරුදහන් වෙන්න ආවේ. එයා කල්පනා කළා, මේ කැත්ත නිසයි මට මේ අකුසලේ ඉන්නේ. කැත්ත විසික්කා. කැත්ත විසික්කනකොටම
පිඹුරා වෙලුම ලෙව්ව ගියා. පිඹුරට ගැහුවා නම් මිනිස්සයා බේරෙයි. හැබැයි සීල කැඩෙයි. ආන් එකයි ශ්‍රද්ධ මේව තමන්ගේ ජීවිතයත් එක්ක පොරබදිනවා. ලැජ්ජාව තියෙනවා නම් එයා සත්තු මරන්නේ නැහැ. ලැජ්ජා බය තියෙනවා නම් එයා ලැජ්ජා බය තියෙනවා නම් එයා අන්ගේ අන්නයිගේ කිසිම දෙයක් හොරකම් කරන්නේ නැහැ. ලැජ්ජා බය දෙක නැති වෙච්ච ගමන් ඕන දෙයක් කරනවා. එතකොට මේ ලැජ්ජා බය දෙක එන් තමයි ජීවිතේ පිරිසිදු කරන්නේ. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාලා මේ මේ ජීවිතේට ලැජ්ජාව නිකන් ඇති වෙන්නේ නැහැ. ලැජ්ජාව නිකන් ඇති වෙන්නේ නැහැ. ලැජ්ජාව ඇති වෙන්න නම් තමන් කල්පනා කරලා බලන්න ඕන. මොනවද කල්පනා කරලා බලන්න ඕන? කාය දුස්චරිතේ, වචී දුස්චරිතේ, මනෝ දුස්චරිතේ මට සුදුසු නෑ කියලා. දැන් අම්මා තාත්තෙක් නම් කල්පනා කරන්න ඕනේ මට දරුවෝ ඉන්නවා. මට සමහරලාට පොඩි දරුවෝ ඉන්නේ. පොඩි දරුවෝ ඉන්න මට කාය වචී මනෝ දුස්චරිතේ සුදුසු නෑ. අපි හිතමු ඒ අම්මට තාත්තට ඉන්නේ ලොකු දරුවෝ. එතකොට තේරුම් ගන්න ඕන එයා කල්පනා කරලා බලන්න ඕන මට ඉන්නේ පාසල් යන වයසේ ලොකු දරුවෝ. ඒ නිසා මට කාය වචී දුස්චරිතේ සුදුසු නෑ. ඊළඟට තව ඉන්නවා නම් අපි කියමු පාසල් දරුවෝ ඉන්නවා. පාසල් දරුවෝ හිතන්න ඕන මට අම්මා තාත්තා ඉන්නවා, ගුරුවරු ඉන්නවා, වැඩිහිටි සහෝදර පිරිස ඉන්නවා. ඒ නිසා මට කාය දුස්චරිතේ සුදුසු නෑ, වචී දුස්චරිතේ සුදුසු නෑ, මනෝ දුස්චරිතේ සුදුසු නෑ කියලා තමන්ගේ ජීවිතේට ලැජ්ජාව උපදවා ගන්න ඕන. ලැජ්ජාව නිකන් ඇති වෙන්නේ නෑ. ලැජ්ජාව මොකද්ද කරන්න ඕන? ලැජ්ජාව ඉග උපදවා ගන්න ඕන තමන් ඉන්න තැන තේනුම් අරගෙන. ඊළඟට බය ඇති කර ගන්න ඕන. බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාලා බය ඇති කරගන්න ආකාර හතරක්. පළවෙනි එක අත්තානුවාද බය. තමා ගැනම බය ඇති කර ගන්න ඕන. කෙනෙක් මෙන්න මෙහෙම කල්පනා කරනවා, මම කයින් දුසිරිස් කරනවා නම්, මම වචනෙන් දුසිරිත් කරනවා නම්, මම මනසින් දුසිරිත් කරනවා නම්, මගේ සීලෙන් මට උපවාද කරයි. ඒ කියන්නේ දැන් අපි කියමු කෙනෙකුට අපි පාරුස වචනේ බැන්න කියලා. එතකොට කවුද ඉස්සල්ලාම පසුතැවිලි වෙන්නේ? අපරාධි මම මේක කීවි කියනවා. අපි මොනවා හරි කරනවා කළා කියනවා, අපරාධි මම මේක කළි. ආන් ඒ තමන්ට තමන් බය වෙන්න ඕනේ. ඉස්සල්ලාම අකුසලයක් පවක් සිද්ධ කළොත් ඉස්සල්ලාම විඳින්න වෙන්නේ තමන්ටයි. ඒ පස්සේ පසුතැවිලි වෙනවා, චිකේ මම්මි දෙකලානේ, මම්මි දි කිව්වනේ. ආන්ී බය ඇති කරගන්න ඕනේ ඒ කරන්න කියන්න ඉස්සරලා. ඒකට කියනවා අත්තානුවාද බය. ඊළඟට ඇති කරගන්න ඕනේ පරානුවාද බය. ඒ කියන්නේ අන් අය බනීවි කියලා. දැන් කෙනෙක් කයින් වැරදි කරනකොට, වචනින් වැරදි කරනකොට, මනසින් වැරදි කරනකොට අන් අය බනිනවා. මේ කෙනා හොම හොඳට හිටියට සත්තු මරණ කෙනෙක්.
මේ කෙනා ඔය හොඳට හිටියට බොන කෙනෙක්. මේ කෙනා ඔය හොඳට හිටියට පවුල් කඩා කප්පල් කරන කෙනෙක්. මේ කෙනා හොඳට හිටියට මේ කේලාම් කියන කෙනෙක් කියලා අන්නය බණී කියලා එයා කාය දුස්චරිතය අතහැරලා කාය සුචරිතේ වඩනවා. වචී දුස්චරිතය අතහැරලා වචී සුචරිතේ වඩනවා. මනෝ දුස්චරිතය අතහැරලා මනෝ සුචරිතේ වඩනවා. පාපී වූ අකුසලයන් අතහැරලා එයා පිරිසිදු ජීවිතයක් ගත කරනවා. එතකොට අපි යම කරන්න ඉස්සල මිනිස්සු බණී කියලා අන්න අය බණී කියලා කල්පනා කරලා ජීවිතේට බය ඇති කරගන්න ඕන. බය උපදවා ගන්න ඕන. ඊළඟට දඬ බය දඬුවම් දඬුවම් කරනවා. දැන් හොරු අල්ලගෙන ඒ කාලේ නම් බෙල්ල කපලස් බෙල්ලස් හිස සිදිනවා. දැන් කාලේ නම් හිරේ දානවා දඬුවම් කරනවා. ආන් එහෙම දැන් සතික් මෙරුවොත් අංගෙදයක් හොරකම් කළොත් වැරදි වැඩ කළොත් හිරේ දානවා දඬුවම් විඳින්න වෙනවා. ආන් ඊ දඬුවමට බය වෙන්න ඕන. බය ඇති කරගන්න ඉස්සෙල්ලා එක තමන්ටම තමන් බය වෙන්න ඕන. දෙවෙනි එක අන් අය බණීවි කියලා බය වෙන්න ඕන. තුන්වෙනි එක මෙහෙම කයින් වචනින් මනසින් වැරදි කළොත් මේ දඬුවම් වලට බය වෙන්න ඕන. අනිත් එක තමයි දුගති බය. කයින් වැරදි කළොත් දුගති යනවා. වචනින් වැරදි කළොත් දුගති යනවා. මනසින් වැරදි කළොත් දුගති යනවා. බුදුරජාණන් වහන්සේ දේශනාකට වදාලා හිසී තියෙන බරක් බිම තියන්නේ යම්සේින්ද එසෙහින් නිරී ගිහිල්ලා උපදිනවා. බය වෙන්න ඕන. පව් කළොත් නිරියන්ඩ වෙනවා. දවසක් මුගලන් මහරහතන් වහන්සේ ලක්කන ස්වාමීන් වහන්සේ ගිජිකුල පව්වේ ඉඳලා මේ රජගහනුවරට පිණ්ඩපාතේ වඩිනවා. ගිජිකුල පව්වේ එක තැනකදී මුගලන් මහරහතන් වහන්සේ සිනහ පහල කළා. ලක්කන ස්වාමීන් වහන්සේ ඇහැව්වා, ඇයි ස්වාමීනි සිනහ පහල කළේ? දැන් ඒකට කාලෙ නෙමෙයි, දැන් පිණ්ඩපාතේ වඩින කාලේ. බුදුරජාණන් වහන්සේ ඉන්නකොට අහන්න කිව්වා. දිනම රජගහනුවරට පිණ්ඩපාත වැඩියා. දාන වැළඳුවා. වළඳලා හවස් යාමි වේලුවනා රාමේට වැඩියා. බුදුරජාණන් වහන්සේට වන්දනාමාන කළා. එකත් පස් වාඩි වුණා. වාඩි වෙලා අහනවා, දැන් කියන්න මුගලන් මහරහතන් වහන්සේ, ඔබ වහන්සේ එනකොට මගදී hina uni ඇයි? පින්වත්නි, මුගලන් මහරහතන් වහන්සේ තමයි 이르දි බල අතර අග්‍ර. එතකොට මුගලන් මහරහතන් වහන්සේ ප්‍රකාශ කරනවා, මං ඌණතරම් පෙරේතෝ දැකලා ඇති කිව්වා. මම දැක්ක කිව්ව පෙරේතියක්. එංගින් කුණු ගඳ ගහනවා. ඇටකූටුයි හම්පොත්තයි. මේ අහස යන්නේ. ඇටකූටුයි හම්පොත්තයි එංගින් කුණු ගඳ ගහනවා. භූත ගිජුලිහිනියෝ කාකෝ උකුස්සෝ අර මේ ගඳ ගහන ඇට සැකිල්ල වගේ එකට කොට කොටා කෑලි කෑලි කඩාගෙන යනවා. මට හිතුණා මීම ජීවිත තියෙනවනේ කියලා. ඒක දැකලයි මං hina උනේ කිව්වා. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාලා, ඔය කෙනා ඔය කාන්තාව මීට ඉස්සෙල්ලා මෙහෙ හිටපු කෙනෙක්, රජගහනුවර හිටපු කෙනෙක්. මෙයා මොකද කළේ? කේලාම් කියලා පවුල් කඩා කප්පල් කළා. කෙලින්ම නිරී ගියා. නිරේ අවුරු දහස් ගණනක් ලක්ෂ ගණනක් විඳලා විඳලා විඳලා
තමයි දැන් පෙරේත ලෝකේ ඇවිල්ලා මේ විඳින්නේ. ආන්ගේ දුගති බය ඇති කරගන්න ඕනේ. කයින් වචනේ මනසින් පව් කළොත් නිරේ යන්න සිද්ධ වෙනවා. ඉතාම සංකීර්ණයි. ඒ නිසා බය ඇති කරගන්න ඕන. මුකේටද බය ඇති කරගන්න ඕන. සත්තු මරන්න එපා බය ඇති කරගන්න. අනුන්ගේ කිසිම දෙයක් හොරකම් කරගන්න එපා. හොරකම් කරන්න එපා. ඊළඟට වැරදි කාම සේවනාදී වැරදි වැඩ වල යෙදෙන්න එපා. මත්පැන් මත්ද්‍රව්‍ය බොන්නත් එපා, බොන්න දෙන්නත් එපා. ඇයි මෙරිච්ච ගමන් නිරේ යන්න වෙනවා. මේ දුගති බය ඇති කරගන්න ඕන. කට ඇරලා බොරුවක් කියන්න එපා. කේලම් කියන්න එපා. පරුෂ වචන, හිස් වචන භාවිත කරන්න එපා. අනුන්ගේ දෙයට ආස කරන්න, ව්‍යාපාදයෙන් ඉන්න, මිත්‍යා දෘෂ්ටිය මේ වගේ නිරේ යනවා. ආන්ගේ දුගති බය ඇති කරගන්න ඕන. මම මෙහෙම කාලේ ගත කර කර හිටියොත් මං කොහේ ආවිද කියලා දුගති බය ඇති කරගන්න ඕන. එතකොට ලැජ්ජාව උපදවා ගන්න ඕන. ඊළඟට බය ඇති කරගන්න ඕන. සමහරු ලැජ්ජාව තියෙන්නේ කුසල් මේ අකුසල් වලට නෙමෙයි, කුසල් වලට. සමහරු තරුණ කාලේ සීල් ගන්න ලැජ්ජයි. සමී හොඳට සරම ෂර්ට් එක ඇඳලා උතුරු සල්ලුවක් දාලා මේ සීල් ගන්න යන ලැජ්ජයි. සමහරු බය වෙනවා දැන් විභාගේ එනවා. සමහර දරුවෝ බය වෙනවා විභාගෙට. ඊවට නිමෙයි බය වෙන්න ඕනේ. බය වෙන්න ඕනේ මොනවටද? කාය දුස්චරිතේට, වචී දුස්චරිතේට, මනෝ දුස්චරිතේට. පාපියු අකුසල ධර්මයන්ට එයා ලැජ්ජා බය දෙක ඇති වෙන්න ඕනේ. ඊළඟට බුදුරජාණන් වහන්සේ තව පැත්තක් දේශනා කරනවා මේ ලැජ්ජා බය දෙක ගැන. මේ සූත්‍ර දේශනාව සඳහන් වන්නේ සංයුත්ත නිකාය දෙවෙනි පුත් වහන්සේගේ කස්සප සංයුත්තේ තියෙන අනුත්තප්පි සූත්‍රේ. පවට බය නැතිවීම ගැන වදාළ දෙසුම. කෙනෙක් මේ පවට බයක් නැති කෙනා ආර්ය සත්‍ය අවබෝධයට නුසුදුස්සෙක්. නිවන් අවබෝධයට නුසුදුස්සෙක්ය. අනුත්තර වූ අරිහත්වේ අවබෝධ කරන්නටත් නුසුදුස්සෙස් කියලා කියනවා. ඒ කියන්නේ කවර කවුරු මතද කියලා සාරිපුත්ත මහරහතන් වහන්සේ මහා කාශ්‍යප මහරහතන් වහන්සේගෙන් අහනවා, විමසනවා. ආන් ඒ වෙලාවේ මහා කාශ්‍යප මහරහතන් වහන්සේ සාරිපුත්ත මහරහතන් වහන්සේට පිළිතුරු දෙනවා. තමා තුල හට නොගත්තා වූ පාපී අකුසල ධර්මයන් හට ගන්නකොට මේවා මට අයහපත පිණිස පවතිනව නේද කියලා ඊගෙන බයක් ඇති වෙන්නේ නැහැ. ඒ කියන්නේ ඔන්න නූපන්නා වූ අකුසලේ තියෙනවා. නූපන්නා වූ අකුසලය තමා තුල හට ගන්නකොට මේවා මට අයහපත පිණිස පවතිනවා කියලා එයා බයක් ඇති කරගන්නේ. දැන් බුදුරජාණන් වහන්සේ දේශනාකට වදාලා අකුසල්. බුදුරජාණන් වහන්සේ දේශනාකට වදාලා අකුසල් ගොඩ කියලා කියනවා නම් ඒ තමයි පංච නීවරණ. අකුසල් ගොඩ කියලා කියනවා නම් අකුසල රාශිය කියලා කියනවා නම් ඒ තමයි පංච නීවරණ. මොනවද? කාමච්ඡන්දේ, ව්‍යාපාදේ, තීන මිද්දේ, උද්දච්ච කුක්කුච්ච, විචිකිච්ඡා. මේ පහ මම ඔබට තේරෙන්න කියන්නම්. ඔන්න කෙනෙක් භාවනා කරන්න සූදානම් වෙනවා. එයා හොඳ ශ්‍රද්ධාවෙන් යුතුව
වාඩි වෙලා වීරිය උපදවාගෙන භාවනා කරනවා. අපි හිතපු එයා මෛත්‍රී භාවනා වඩනවා කියලා. එයා මෛත්‍රී භාවනා වඩනවා. මම වෛර නැතික් වෙම්මා, තරහ නැතික් වෙම්මා, ඉරිසියා නැතික් වෙම්මා, දුක් පීඩා නැතික් වෙම්මා, සුවසේ ජීවත් වෙම්මා, ශාන්ත සුවයටපත්. මේක වඩනවා. වඩනකොට ඔන්න ටිකක් වෙලා යනකොට ඔන්න එනවා නීවරණයක්. මොකද ඉන්නේ අපි ගමු නිදිමත. ඔන්න භාවනා කරනවා. භාවනා කරමින් ටිකක් වෙලා යනකොට ඔන්න භාවනාව තුරන් වෙලා දැන් නිදි. මොකද උනේ? නූපන්නා වූ අකුසලය ඉපදුනා. ඔන්න අපි ආන ධර්මය ආනෝ. ඔන්න ටිකක් වෙලා අහගෙන ඉන්නකොට ඔන්න තමන් දන්නෙත් නෑ ඔන්න නිදි. එතකොට මොකද උනේ? නූපන්නා වූ අකුසලය ඉපදුනා. බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදා සමික මහකාශ්‍යප මහරහතන් වහන්සේ දේශනා කොට වදාලා ආංගික ඉපදුනහම එයා බය නැහැ. එයා බය නැහැ. මට දැන් මේ භාවනා කරනකොට හරි ධර්මයේ ශ්‍රවණය කරනකොට හරි නැත්තම් ධර්මයේ කියවනකොට හරි ඔන්න නූපන්නා වූ අකුසලයේ ඉපදුනා කියලා එයා බය නැහැ. ආන් එයා පාපේට බය නැහැ. මට මේක අයහපත පිණිස පවතිනවා කියලා එයා බය. ඊළඟට සාමේ මහකාශ මහරහතන් වහන්සේ දේශනා කරනවා තමා තුළ හටගෙන තියෙන අකුසල් ලෝභ, දේශ, මෝහ ප්‍රහාණය නොවීම ගැන එයා බය නැහැ. ඕන දැන් අපිට තරහක් එනවා. තරහ ප්‍රහාණය වෙන්නේ ආයෙත් අරකම මතක් වෙනවා. ආයෙත් අරකම මතක් වෙනවා. මට මේක කළානි. මෙයා මට මේක කිව්වානි. ආන් ඒක පැවතීම ගැන එයා බය නැහැ. හොඳට තේරුම් ගන්න මේක. තමා තුළ උපන්නා වූ අකුසලය, තමා තුළ ඒ උපන්නා වූ අකුසලය ප්‍රහාණය නොවි පැවතීම මට අයහපත පිණිස පවතිනවා කියලා ඒ ගැන එයා බයක් ඇති කරගන්නේ නැහැ. ඊළඟ එක තමා තුළ හට නොගත්තා වූ උතුම් කුසල ධර්මයන් තමා තුළ හට නොගැනීම ගැන බයක් ඇති වෙන්නේ නැහැ. දැන් ඔන්න කෙනෙක් අපි කියමු සිල් රකින්නවා නම් එයා උපෝසත් සිල් රැකලා නැත්තම් එයාට ඒ කුසලයේ ඉපදුනාද? තාම ඉපදිලා නැහැ. එතකොට එයා උපෝසතේ නොගැනීමෙන් එයා ගාව තමන්ගේ නූපන්නා වූ කුසලයේ උපදවන්න එයා දැන් ඒක උපදින්නේ නැහනේ. ඒ නිසා එයා බය නැහැ. ඒක උපදව ගන්න එයා නිකන් උපදව ගන්න නැතුව ඉන්නවා. දැන් අපි කියමු භාවනා කරනවා. භාවනා කළා සමාධිය නූපන්නා වූ කුසලය. ඒක උපදවා ගන්න එයා භාවනා කරන්න මාසියක් ගන්න නැහැ. ඒකට බය නැහැ. තමන් ගාව හට අරගෙන නැති එක හට නොගැනීම පිළිබඳව එයා බයක් නැහැ. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා තමා තුළ හටගෙන තියෙනවා යම් කුසලයක්. ඒ කුසලය නැති වෙනකොට ඒක තමාට අහිත පිණිස පවතිනවා කියලා ඒ ගැන බයක් නැහැ. අන්නී විදිහට මේ සතර සම්‍ය ප්‍රධාන වීරිය ගැනයි මේ විස්තර වෙන්නේ. සතර සම්‍ය ප්‍රධාන වීරිය තමා තුළ හට අරගෙන නැත්තම් එයා බය වෙන්න ඕන. නූපන්නා වූ අකුසලය උපදිනකොට එයා බය වෙන්න ඕන. උපන්නා වූ අකුසලය ප්‍රහාණය නොවි පැවතීමට
එයා බය වෙන්න ඕන. ඊළඟට නූපන්නා වූ කුසලේ නූපදීම නූපදින නිසා උපදින්නේ නැති නිසා හට නොගැනීම නිසා එයා බය වෙන්න ඕන. දැන් භාවනා කරනවා භාවනා කරනවා සමාධිය හට ගන්න නැත්තම් එයා බය වෙන්න ඕනේ. මම භාවනා කරන පිළිවෙලේ මොනවා හරි දෝෂයක් ඇති එක්ක නීවරණවල බලපෑමක් ඇති කියලා එයා බය වෙන්න ඕන. ඊළඟට හටගත්තා වූ කුසල ධර්මයන් විනාශ වීමට එයා බය වෙන්න ඕනේ. මට මේක අයහපත පිණිස පවතිනවා කියලා බය නැත්තම් එයා ඒ අකුසලය බය ඒව වැඩින්නේ නැහැ. සතර සම්‍යප්ප්‍රදාන වීරිය වැඩින්නේ නැහැ. මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ දේශනා කරනවා කෙනෙක් බව පයට පවට බය ඇතිවන්නේ කොහොමද, මොන කරුණු මතද කියලා. එතකොට තමා තුල හට නොගත් පාපී අකුසල ධර්මයන් හට ගන්නකොට මේවා මට අහිත පිණිස පවතිනවා නේද කියලා බයක් ඇති කර ගන්නවා. ඔන්න තමන් තුල හට අරගෙන නැති එකක් අපි කියමු දේශේ. ඔන්න අපි තුල හට අරගෙන නැහැ කියමු ක්‍රෝධේ වෛරේ. ඔන්න මොනවා හරි ප්‍රශ්නයක් වෙලා මේ අපිට දේශයක් එහෙම නැත්නම් ඉරිසියාවක් හට ගන්නවා. එතකොට බය වෙලා ඉන්නෝනේ මේ මට නූපන්නා වූ අකුසලය උපන්නා. එහෙම නැත්නම් භාවනා කරගෙන යනකොට ඔන්න නිදිමත ඇති වෙනවා. නිදිමත ඇති වෙනකොට යා ගැස්සිලා යන්න ඕනේ. ඔන්න මට නූපන්නා වූ අකුසලේ උපන්නා. ඊළඟට මහකාශ පාරාතන වාස දේශනා කරනවා උපන්නා වූ පාපී අකුසලේ ප්‍රහාණයෙන් නොවි පැවිතීම පිළිබඳව ඔන්නයට දේශයක් ආවා. දේශ ප්‍රහාණය වෙන්නේ නැහැ. ලෝභයක් ආවා. ලෝභ ප්‍රහාණය වෙන්නේ නැහැ. කාම විතර්කයක් ආවා. කාම විතර්කේ ප්‍රහාණය වෙන්නේ නැහැ. එතකොට බය වෙන්න ඕන. මට මේ තියෙන අකුසලය හටගත්තා වූ අකුසලය ප්‍රහාණය නොවීමෙන් මට අයහපත ඇති වෙනවා කියලා එය බය ඇති කරගන්න ඕන. ඊළඟට තමා තුල නූපන්නා වූ උතුම් කුසල ධර්මයන් හට නොගැනීම ගැන බය ඇති වෙන්න ඕන. දැන් අපි භාවනා කරන සමාධිය පිදිලා නැහැ. අපි ධර්ම මාර්ගයේ අපි පොත්පත් කියවනවා. හරියට දහම් දැනුමක් නැහැ. අපි කලක් සීල් රකින්නවා. හරියට සීල රැක ගන්න බෑ. එතකොට යා බය වෙන්න ඕන. මම මිච්ඡර කරනවා. මට නූපන්නා වූ කුසලය තාම උපදවා ගන්න බැරි වුණානේ කියලා තමන් බය වෙන්න ඕන. ඊළඟට තමා තුල හට අරගෙන තියෙන උතුම් කුසල ධර්මයන් නැති වෙනකොට මේ මංගාව හට අරගෙන තියෙන උතුම් කුසල ධර්මයන් නැති වෙනකොට මට අයහපත පිණිස පවතිනවා කියලා බය වෙන්න ඕන. නැත්තම් ශ්‍රද්ධාව තියෙනවා. ශ්‍රද්ධාව තිබිලා ටික කලක් යනකොට ශ්‍රද්ධාව අතුරුදහන් වෙනවා. ඔන්න පවට බය තියෙනවා. පවට ලැජ්ජාව තියෙනවා. ටික කලක් යනකොට අතුරුදහන් වෙනවා. ඒ අතුරුදහන් වෙන්නේ මොකද? කුසල් පිළිබඳව හට අරගෙන තිබෙන්නා වූ කුසල් තිතියා පවත්තා ගන්න එයා ලොකු මහන්සියක් ගන්න ඕන. නැත්තං කුසල් තියෙනවා. කුසල් තිබිලා කුසලි නැති වෙනවා. මෙන්න මේ සතර සම්‍යප්ප්‍රදාන වීරිය හට අරගෙන තියෙනක නැති වෙලා යයි කියලා එයා හරි බයින්
වාසය කරන්න ඕන. ආන් එහෙමයි බය උපදවාගන්නේ, බය ඇති කරගන්නේ. කොහොමද? හට නොගත්තා වූ අකුසලය හටගනී කියලා බයින් ඉන්නේ. ඊළඟට හටගත්තා වූ අකුසලය නැති වෙලා යන්නේ නැණේ කියලා බයින් ඉන්නේ. හට නොගත්තා වූ කුසලය උපදවා ගන්න තාම බැරි වුණානේ කියලා එයා බයින් ඉන්නේ. හටගත්තා වූ කුසලය විනාශ වෙලා යාවි කියලා බයින් ඉන්නේ. කොට කෙනෙකුට ආර්ය අෂ්ටාංග මාර්ගයේ දියුණු කරන්න කැමැත්තක් තියෙනවා නම් එයා මුලින්ම මොකද්ද කරන්න ඕන? මුලින්ම මොකද්ද කරන්න ඕන? මුලින්ම කරන්න ඕන පව් කරන්න ලැජ්ජාවක් ඇති කරගන්න ඕන. ඊළඟට පව් නොකර ඉන්න හොඳ බයක් ඇති කරගන්න ඕන. මෙහෙම කළොත් මෙහෙම මෙහෙම සිදුවේවි කියලා එයා මෙන්න මේ ලැජ්ජා බය දෙක ඇති කරගන්න ඕන. මෙහෙම ලැජ්ජා බය දෙක ඇති කරගත්තොත් එයාට හිමීට හිමීට මේ ධර්ම මාර්ගයේ දියුණු කරගන්න අවස්ථාවක් ඉඩකඩක් සැලසෙනවා. එතකොට අපි ඊ පවට ලැජ්ජාව බය තියෙනවා නම් අපි මේ අකුසලී වලකිනවා. අපි මේ අකුසලී වැලකුණාම තමගේ ජීවිතේට යහපත උදා වෙනවා. ඒ නිසා විශාල මහන්සියක් ගන්න ඕනේ පාපීට ලැජ්ජාව ඇති කරගන්න, පාපීට බය ඇති කරගන්න. ආංගි ලැජ්ජාව බය දෙක තමන්ගේ ජීවිතේ උපදවගත්තොත් තමන්ගේ ජීවිතේ මෙලව යහපත උදා වෙනවා, පරලව යහපත උදා වෙනවා. නූපන්නා වූ අකුසලයේ මේ කියන්නේ සම්‍ය ප්‍රදාන වීරිය වඩන්න උපකාර වෙනවා. මේ ලැජ්ජා බය දෙකත් එක්ක බැඳිලා තියෙන විද්‍යාව ඇති වෙලා සියලු කුසල ධර්මයන් දියුණු කරගෙන ආර්ය අෂ්ටාංග මාර්ගයේ දියුණු කරගන්නත් අවස්ථාව ඉඩකඩ සැලසෙනවා. ඉතින් මේ පින්වත් සියලු දෙනාට ඒ ලැජ්ජා බය දෙක ආදී ගුණධර්මයන් දියුණු කරගෙන ආර්ය අෂ්ටාංග මාර්ගයේ දියුණු කරගනිමින් මේ ගෞතම බුද්ධ ශාසනයේදීම උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයේ අවබෝධ කර ගැනීම පරම දුර්ලභ වාසනාව උදා වේවා. සාදු සාදු සාදු.